පාර්ලිමේන්තුවේ සිටින දවන්ත හඬ ඒ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා ආයුබෝවන් ආයුබෝවන් අපි අද පිළිගන්නවා බොහොම සතුටින් යුව යුතුනේ ඔබතුමාගේ සම්පූර්ණ නම මොකද්ද දිනේෂ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන ඔබතුමා මං හිතන්නේ ජම්මලාභය ලබාගෙන 1949 වගේ වර්ෂේ 1949 නවයේ ඔබ ඒ වෙනකොට පදිංචිව සිටියේ කොහෙද මගේ පියායි මමයි කොළොන්නාවේ ගොතටුවේ ගොතටුවේ ඒ අවිස්සාවේ ලාස්නේ කොටසක් ඒ කාලේ ඔව් ඊට පස්සේදී ඔබතුමා අධ්‍යාපනය ලබා ගන්න ඇතුල් වෙනවා මං හිතන්නේ ඉහළ පාසලකට राजकीय विद्यालय अतलुना मुखद गुवी कोलम रीड मावते तुम हंदी निवस कट पमीनिया राजकीय विद्यालय अध्यापन सुस्पेलवा राजकीय विद्यालय प्राथमिक राजकीय विद्यालय सुस्पेल दक्वा मम मुलिंग विद्या अंश हिट सोस्पेलट मे कला वाणिज्य वातावरण मिता बलपति नमोत ओनाकम අදාරන්න ආසාවත් එනවා මගේ බලාපොරොත්තු වුණේ නීති විද්‍යාලයට යන්න නමුත් මගේ පියා ඉතර කැමති වුණේ නැහැ නීති වෘත්තියට යන්න හැබැයි පාර්ලිමේන්තුවේ ඉලක්කය තිබ්බනම් එතෙන්ට ඕනම පැත්ත හතරෙන් නමුත් මං හිතන්නේ මේ කාලේ තුමන් සිටුවේ හිතුවේ තාත්තා හිතුවේ ලෝකේ අලුත් අභියෝග आर्थिके कलमना खर्चे विविध नव गमन मार्ग अतिवेन्नी सा ये शेस्त्रे आधारण मना बट हों वे के हाँ इलाके अतिबे प्रवर्धन कटे उद्योग कहुमद मे पुत्र रत्न दायक लागेंट अभी मुखद कलमनाक वाणिज्य कलमनाकारित्वे मूलवधि मांगे तन्ने विशाल आंदोलन कुटी गुणा ये विषय आर्थिक वितरात्मुने का वेनसला व्यापार कलमनाकारित्व इधर ये टापू वाणिज्य कलमनाकारित्व जाति अंतर वेलनाम वेनदे अलुत काल परिचेदे अभियोगे हटिट सलकन्न मटंगत निसा ओ सामान्य उसस्पिल समार्थ उनाट पत्से ඊළඟ දොරටුව විරුද්ධ ලංකා විශ්වවිද්‍යාල ප්‍රජාතුලට හැබැයි ඔබතුමා එහෙට ගියාද නැත්නම් සාමාන්‍යයෙන් ඉතින් ඔය ඒ සමාජයේ තත්ත්වයන් තිබුණේ කිලිම විදේශ අධ්‍යාපනයේ සඳහා යොමු වුණා. ආ මම නෙදර්ලන්තේ ව්‍යාපාරික කල්පනාකරණ ආයතනයේ නාන් රෝනිකේන විශ්වවිද්‍යාලයට සම්බන්ධ එතනට ගිහිල්ලා එතනින් පස්සේ ඇමරිකා ඔරිගන් විශ්වවිද්‍යාලේ යලි ගමන් කළා ඒ හරහා එක්සත් ජනපද ඇමරිකාවේ අධ්‍යාපනයෙන් පස්සේ ටිකක් කාලෙ වැඩි කාලයක් නෙමෙයි අවුරුද්දක් විතර ගලක් ගත කරලා එන්ටර් ලැබුණා අපසු ආවා ඒ කියන්නේ ඔබතුමා එන්ටර් ලැබුණා කියලා කිව්වේ එහෙ දිගින් දිගට ඔබගේ සේවාව වෘත්තියක් හැටියට කරේ නැද්ද ඇමරිකාව පැත්තේ ආ වෘත්තියක් හැටියට බැංකුවක් අපි වැඩ කරා නිව්යෝක් නුවරට ඇවිල්ලා ඒ ඉගෙන ගත්තෙම බස්නාහිර ප්‍රාන්තය ඔරිගන් විශ්වවිද්‍යාලේ නිව්යෝක් යනතේන්නේ නැගෙනහිර නිව්යෝක් ප්‍රාන්තේ ඉතින් ඇවිල්ලා අධ්‍යාපනයෙන් පස්සේ රැකියාව පසරක් විතර කරා පසරකට අඩු කාලෙ ඉඳ පස්සේ ලංකාවට ආවා එන්න විශේෂ හේතුවක් තිබ්බා වගේ මට මතකයක් තියෙනවා එහෙම වුණාද මොනවද මම එන්නකොට මගේ පියා
අන්තරාවෙලා මට මරණ ගෙදර එන්නම් මුන්නේ මොකද ඒ කාලේ ඔය අද තරම් ජෙට් කෝන් යනා නිතර දෙවලේ අපේ රටවල් වලට ගමන් කරන්න ඉතින් ඊට පස්සේ අපි කලින් තරුණ සංවිධානවල දේශපාලන කරපු අය විශේෂ ලිපි අරවා මේවා එවන්න පටන් ගන්න පැමිණෙන්න කියලා ඒවා හරහා ඒ රටේ ශිෂ්‍ය ව්‍යාපාරවල සාමාන්‍ය වෙලා පැමිණියා එල්ලා ඕම් විශේෂ අවස්ථාවක් දැන් තමයි මේ දේශපාලනය කියන වෘත්තියට මම හිතන්නේ ඇතුල් වෙන්න ආදන්න පස්සේ කොහොමද මේ පක්ෂය ඇතුලේ කොහොමද නිලතල වලට වේගෙන් ගියාද හිමින්ද ගියේ කැපිලි කැටිලි තිබ්බද අපි අහලා බලමු මෙතෙක් ආ ගමම් මග කොහොමද උනේ කියලා මම හිතන ඔබතුමා මට මතක 1970 සමගි ප්‍රමුණු රජය තියෙන කාලේ තමයි ඔබ ලංකාවට මේ එන්නේ 72 වගේ හරිද 72 73 ඊට පස්සේ දැන් ඔබතුමා මේක දැන් දැන්නේ මේ යෂ්ටි අතර ගන්න ලැහැස්ති උනේ එහෙනම් මේ පක්ෂේ ඇතුලේ නිලතල ලබාගෙන ඇවිල්ලා මේ 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 සුසුකම් ලබාගෙන ඉන්න ඕන කියන්න පැහැදිලි කරලා මේ 2015 වෙනකන් මොකද උනේ කියලා සාමාන්‍ය කෙටි 1973 මම පක්ෂේ යලි කටයුතු වලට සහභාගී වුණා බොහෝ අයගේ බෞද්ධරේ ගියනකම පක්ෂේ තාම දුර්වල මට්ටමක තිබුණේ නමුත් ඒ කාලේ භීෂණ පත්‍රිකුට රටේ තිබුණා තරණයන් ජීවිත අස්ථාවර භාවයට පත්වෙලා තිබුණු ක්‍රියාදහමයන් තුළ පක්ෂ මාධ්‍යම කාරක සභාවට මාව යෝජනා කරා සමහර අකමැති වුණා ඉතින් ඒ මාධ්‍යම කාරක සභාවේ බහුතර තීරණයෙන් මම පත් වුණා පළවෙනියෙන් තනතුරකට මම පත් වුණේ ඒ අවස්ථාවේදී සභාපතිවරයා ලෙස මාධ්‍යම කාරක සභාවේ බහුතරය පත් කරා පස්සේ ඉතින් අපි සක්‍රීය දේශපාලනේ සම්මේලන පවත්වමින් රටේ විවිධ පළාත්වල යළි පණ ගැන්වීමෙන් මහජනක සත් පෙරමුණේ අනන්‍යතාවය අපේ රටට දායාද කරන්න ජන ජීවිතයේ වැඩ කරන ජනතාව ගොවි ජනතාව මහ සංගරුවනගේ මඟ පෙන්වීමෙන් තරුණයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නොනැවතන ගමනක රට වෙනුවෙන් අද දක්වා යෙදලා තියෙනවා 1977 මං හිතන ඔබට හම් වෙන ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ තරඟ කරන්න මොකද එදා වුනේ 77 මම විශ්වවිද්‍යාලෙ මැතිවරණ කොට්ටාසේ තරඟ කළා මොම අභියෝගාත්මක කාර්යයක් අභියෝගාත්මක සටන ඔව් ශ්‍රී ලංකන්න පක්ෂේ ඒකට වාමාංශික පෙරමුණ මාජනක සත් පෙරමුණ වෙනුවෙන් මම සායක් සත් ජාතික පක්ෂ ඉතින් ඒ සියලු දෙනා අභිබවල මං හිතන්නේ ලංකාවේ වැඩිම ඡන්දගත් වාමාංශික අපේක්ෂකයා වුණේ මම ඉතින් ඒ වෙලාවේ ආසන රාශියක් ලංකාවේ UNP විරෝධී කඳවුරට නැතිව ගියා අන්‍යෝන්‍ය මතභේද උඩ තරඟ කිරිලා ඡන්ද කැඩිලා නිසා වසර දෙකක අරුමුදේ වසර දෙකක ආණ්ඩුව 75 ඉඳලා මෙතනියගේ ආණ්ඩුව කඩාගෙන හවුල්කාර පක්ෂ ඉවත් වෙලා ගියාට පස්සේ එක්සත් ජාතික පක්ෂයට මොම වාසිදායක තුතැන්න ආවා මැතිවරණ දේශපාලනේ කොහොමද එන ගම් මගේ අවසාන කාල වෙනකොට 120 ඒ කියන්නේ 20,000 30,000 අතරේ මනාප ලබාගෙන ඔබ මං හිතන්නේ පාර්ලිමේන්තුවට එන්නේ අන්තවසේ මං කීප සැරයක් මේ මනාප ඡන්දේ පාර්ලිමේන්තුවට පැමිණලා තියෙනවා ඔබ කිව්වා වගේ ලක්ෂයකට වැඩි මනාපයන් ගනිමින් ඒ වගේම වැඩිම මං හිතන්නේ ඡන්දේ පාවිච්චි කරපු පක්ෂ ප්‍රමුණජනක සත් පෙරමුණේ පළමුවරට ඡන්දේ පාවිච්චි කරපු ඡන්දවලින් වැඩිම ප්‍රතිශතයක් තියෙන මනා ප්‍රමාණය අද දක්වා මැතිවරණ කොමසාරිස්තුමා දවසක් කිව්වා ඔබටයි තාම මේක හිමි කියලා ඒක තාම කඩලා නැහැ කියලා කවුරුත් ඉතින් මහජනතාවන් එක්ක කටයුතු කරන්න
මැතිවරණ දේශපාලනේ පාර්ලිමේන්තු දේශපාලනේ ඇතුළු වුණා. පොදු ජන අරගලයේ විවිධ අරගල උද්ඝෝෂණ වලට අඛණ්ඩව සහභාගී වෙමින් කටයුතු කරා. හොඳයි. එතුමා මේ දැන් කිව්වේ ඔය දේශපාලන ගමන් මඟ පිළිබඳව විස්තරයක්. දැන් මෙවරත් මැතිවරණයට එතුමා ඉදිරිපත් කළා ඔබතුමාලගේ මනාපයක් කියලා නැවතත් පාර්ලිමේන්තුවට යන්න ඕනේ කියලා. අපි බලමු මොනවද ඔබලට කරේ රටට මොනවද කළේ කියලා මේ ආයේ ඉල්ලන්නේ. ඇයි අපි මේ ආයේ ඉල්ලන්නේ කියලා. ආ මාතුමා මේ දැන් ඔබතුමා මේ ආයේ ඉල්ලනවා මේ මට යන්න අවස්ථාවක් දෙන්න කියලා. ඔබතුමා මොනව කරාටද අපිට? රටට මොනව කළාටද මේ අපෙන් ආයේ වරමක් ඉල්ලන්නේ? මම හිතන්නේ හොඳ ප්‍රශ්නයක්. මොකද මම රැඩිකල් ගත කළා දින මේ පක්ෂේ. ඒ වගේම සමාන කාලයක් අමාත්‍ය ධූර ගණනාවක කටයුතු කළා තිබෙනවා. එහෙනම් වඩා මා හිතනවා ප්‍රතිපත්ති ගරුකභාවය පාර්ලිමේන්තුවේ ඇති කරන්න. ඒ වගේම මාතෘ භූමියට හානි වෙන හැම අවස්ථාවකදීම ඒට එරෙහි පෙනී සිටින්න පමණක් නොව ඒ උද්ඝෝෂණ හඬ ගෙන යන්නට පුළුවන් වුණා. මම මොහ කාලයක් අපි තනියම අපේ පක්ෂේ ඒකී රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටපු එකම පක්ෂේ පෙඩරල්වාදයට රට කැමිල කිරීමට එරෙහිව ඒ හඬ නැගීම නිසා පසු කාලයක බොහෝ දෙනා ඒ හඬ වටා එක්කුණා. මම හිතන්නේ ලොකුම කර්තව්‍යයන්ගෙන් එකක් ඒක මං කුවේ ප්‍රතිපත්තිමය දේශපාලන. පාර්ලිමේන්තුව දිහා බලනවා තාවකාලික මොකක් හරි වාසියක් තියෙනවද කියලා මන්ත්‍රීතුමෙක් පත් කළා. නමුත් මන්ත්‍රීවරයාගේ පළවෙනි වගකීම ව්‍යවස්ථාදායකේ නීති හැදීම රටට අහිතකරණං ඒවා අවලංගු කරන්න කටයුතු කරවීම ආරලේඛනය හා සංවර්ධන මාවතට දායකත්වගේ මහා එළිය යන වේදනාව උද්ඝෝෂණය පාර්ලිමේන්තු වේදිකාවට ගෙනේ. මම අමාත්‍යවරේ කැටියට බොහෝ අංශවල කටයුතු කරා. ජල සම්පාදන අමාත්‍යවරයා හැටියට මා හිතනවා වැඩිම ප්‍රමාණයක් ලංකාවේ පානීය ජලය නල මාර්ගයෙන් ලබා දෙමින් මගේ අමාත්‍යකාල ප්‍රජා ජල ව්‍යාපෘති අලුත් ව්‍යාපෘතියක් හැටියට පානීය ජලය නල මාර්ගයෙන් ඈත සිට ගේන්න බැරි නම් ගමෙන් ගමට 4000කට වැඩි ප්‍රමාණයක් ස්වයං පාලනය වෙන ප්‍රජා ජල ව්‍යාපෘති අපේ රටේ කේන්ද්රීය ආයතන ප්‍රදේශවල සම්බුද්ධ ශාසනයේ පැවැත්මට පූජා භූමි ප්‍රකාශයට පත්කොට සංවර්ධනය කළා. අනුවාදාන ලබන පවුල්වලට අනුවාදාන ලබන නිවාසය සඳහා පණපත් පාලමින්තුට ගෙනා කිසිම කෙනෙක්ගේ පණතට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න සහාය ලැබුණා. දැන් අදත් අභියෝගයේ එකක් පැල්පත් වාසී ඉතාම අඩුවෙන් අහස පෙනිපෙනි දවල්ට පැල්පතක ඉන්න කෙනාට රාත්‍රියට අහස පේන ජීවිතයක් ගත කරන මෙයාට නිවාස හදන අලුත්ම මගක් ගමන් මාර්ගයකට එකට ජාන්තයත්තරත් අපට ගෞරවය හිමි වුණා. ඒ පනත ගෙනාව දුම්රයා ඇමතිවර හැටියට ප්‍රවාහන ඇමතිවර හැටියට ලංගමේ යළි සකස් කිරීම ඉදිරිපත් කරා. ඒ වගේම දුම්රිය මාර්ග පිළිබඳ අලුත් මැදිහත්වීම් රාශියකට දුම්රිය මාර්ගවල ඉංජිනේරුවරු සමග අපිට කටයුතු කරන්න මූලාරම්භයක ඒ අවුරුදු දෙක කාලෙ. අද ලෝකේ කතා කරන පාරිසරික විනාශයේ විෂ වායුව ලෝකේ අහස්තලය පුරවා ගැනීමට එරෙහි ලෝක සමුළුවට මං මුලාසනෙන් දරුවා. ලංකාවේ පරිසර ඇමතිවර හැටියට කෙටි කාලයකදී ඒ කියන්නේ ඕසෝන් තලය බේරා ගැනීම සඳහා ඒ තුළින් කොළඹ ප්‍රකාශනය ප්‍රකාශයට පත් කරා. පොදු ජනතාවගේ ඓතිවාසිකන් වැඩ කරන ජනතාවට 180ක් ආරක්ෂාව කරන දවස් ගත කරලා තියෙනවා නම් ස්ථිර කළ යුතුයි කියන යෝජනා වෙනුවෙන් ආණ්ඩුව ඇතුලේ
අපි දවන්ත සටනක් ගෙනිච්ච අමතක අන්තිම උනා කියලා අපි නිස්සද්ද වුණේ නැහැ. ජිනීවා ගිවිසුම රට මාංචු දාපු යටත් කරපු ගිවිසුම අයින් කරන්න ඕනේ කියලා එවකට ආණ්ඩුවට එරෙහි පාරේ පාර්ලිමේන්තුවේ රට පුරා අපි උද්ඝෝෂණය ගෙනිච්චා. අමාත්‍යවරයෙක් හැටියට මම එකාතකින් විදේශ මන්ත්‍රීවරයෙක් හැටියට ජිනීවා නුවරට ගොස් රට වැසියා පැතූ එකම දේ මේ ජිනීවා මාංචු වලින් අපේ රට ඉවත් වෙලා යනවා. අපි ඒ තීරණය ප්‍රකාශ කරන්න විදේශ මන්ත්‍රීවරයෙක් හැටියට රෙද්ද වැඳ බැනියම ඇඳගත්ත එකම විදේශ මන්ත්‍රීවරයා හැටියට ගිහිල්ලා එක ලෝකයට කියන්නට පුළුවන්කම තිබීම මං හිතන්නේ මෑත යුගයේ වැදගත්ම පීවරක් අපේ රටට සමාවෙන්න ඕන. එතන එක මං අහන්න හිතේ කොටසක් ඒක බරමදි වගේ කිද මං අහලම ඉන්නුනේ ඇහෙන්නේ. දැන් ශ්‍රී ලංකාවේ මේ රෙද්ද බැනීම ඇඳගත්ත හෙල 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 ලක්ෂණය තියෙන ප්‍රථම විදේශ අමාත්‍යවරයා ඔබතුමානි. එතකොට අපි බලාපොරොත්තු වෙන ඔන්න අපේ හෙලයන්ගේ මේ යුතුකම මේ අසිපත කොහොම ලෙල දෙයිද කියලා. දැන් ඔබතුමා ඇත්තටම ජිනීවා වලට ගියානේ. මොකද්ද දැන් අපි මේ හිතපු අර වැඩියෙන් හිතපු කොටසේ මොකද්ද ඔබතුමා කළේ? ජිනීවා ගිවිසුම කියන්නේ තමන්ගේ රටට විරුද්ධව ලංකාවට විරුද්ධව රටවල් ගණනාවක් සමග බටේ රටවල් සමග එකඟ වෙලා අපේ රණවිරුවන් ඇතුළු අප ලැබූ ජයග්‍රහණ හා ඒකී රාජ්‍ය කෑලි කෑලි වලට වෙන් කිරීම යුද්ධාධිකරණ වලට ගෙන යාම වැනි ව්‍යවස්ථා විරෝධී භයානක යෝජනාවකට ශ්‍රී ලංකාව පාවා දීමක් කියලා මට කියන්න පුළුවන්. හැබැයි ඒකේ කවුද කළේ වගන්තියත් එක්කම ජනතාවට කියන්නේ? ගිය ආණ්ඩුව කරේ සජාතික පක්ෂ ආණ්ඩුවේ නායකත්වයෙන් අනුමත ලබලා තිබුණු සභාග ආණ්ඩුව මේ පාවා දීම කරේ. මෙයින් මිදෙන්න අවශ්‍ය මඟ සලසන්න ගොටාබේ රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනතුරු ඉටු වුණා. ඉතින් අපි ඒ බයනතෝ රටක් හැටියට ජාතික නිදහස ස්වාධීනත්වය අපේ රටේ ව්‍යවස්ථාව අනුව අපි කටයුතු කරනවා. ලෝකයාම තහනමට ලක් කළ භයානකම සංවිධානය කොටි සංවිධානයේ ත්‍රස්තවාදී සංවිධානය පරාජය කරපු රට පමණක් නොව එය ලෝකයාට දායාද කරපු ත්‍රස්තවාදයට එරෙහි ජයග්‍රහණය රට හැටියට අප කිව්වා එය අපි ගිවිසුමෙන් අයින් වෙනවා. ඒ යෝජනාව වලංගු නැති යෝජනාවක්. එයින් ඉවත් වෙනවා. ඉතින් පමණක් නෝ මං සමුළුවේදී මගේ කතාව අවසන් කරේ බුදු වදන් වලින්. සිංහල වචනෙන් කතාව අවසන් කළා. සියලු සත්වයන්ට නිදුක් වන්න නිරෝගී වන්න කියලා ආව විතරයි කොරෝනා වෛරස් වල පැතිරී යන වසංගතයේ බවට අපේ ලොව වැළඳගත්තා. ඔබතුමා දිනෝදානෙ වුණා වගේ මතකයි. එහෙම කතාවක් මට විරුද්ධව කිව්වා දේශපාලන වෛරයට. නමුත් එහෙම දෙයක් තිබුණේ නැහැ. නමුත් ඒක සාමාන්‍ය තත්ත්වයක් කියනකොට රෙඩට දුකට රෝග වලට මුහුණ දීම ඒක අපේ හොඳයි. දැන් ඔබතුමා කිව්වේ කරපු ටිකනේ. දැන් ආයෙල්ලනු තවත් කරන්න ඉතුරු වෙලා තියෙනවද මොනවා හරි? කළා යුතු කොටසයි මම කිව්වේ. මොකද ඡන්ද ක්‍රමය වෙනස් කරලා මේ මහා අපරාධයෙන් අපේ රටේ බේර ගන්න කොට්ටාස ක්‍රමය හා මිශ්‍ර ක්‍රමයක් ගෙනෙන්න පාර්ලිමේන්තුවම තෝරාගත්ත තේරීංකාරක සභාවේ සභාපතිවරයා හැටියට මම කටයුතු කරේ. ඒ අනුව නිර්දේශ ගෙනාවා. අපිට පළාත් පාලනයට ගේන්න පුළුවන් වුණා. ඉතිරි නීති රීති ටික ගේන්න බැරි වුණා. ජාතික හැඳුනුම්පත ඡන්දයට අනිවාර්ය කිරීමෙන් හොර ඡන්ද දැමීම වළක්ව ගන්න පුළුවන් වුණා. අපේ රටේ ගමින් ගමට මම මන්ත්‍රීවරයෙක් හැටියටත් අධ්‍යාපනයට සෞඛ්‍යයට මහජන පහසුකම් විදුලිය ගොවිතැන් ජනතාවට දැවන්ත වැඩ කොටසක් මේ අවුරුදු 37 තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසත් ඉටු කළා තියෙනවා. ඊට බාහිරව අපි මම එකක් කියන්න ඕනේ. මම අතට ආයුධයක් නොගත්ත මන්ත්‍රීවරයෙක් හැටියට මට කියන්න පුළුවන්. ආයුධ අරගෙන කිසි දවසක මම
සාහිමේ දක්වලා නැහැ. ස්වාමිත හාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවෝ වැනි මහා සංඝරෝණ සමග අවිහිංසාවාදී සත්‍යග්‍රහ ව්‍යාපාර රට පුරා මෙහෙමමින් ජනතාවට ඒ සාමකාමී මාවතේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනසකට රට පත් කර ගැනීමට නිරත වන අදත් ඒ වෙනුවෙන් අපේ රටේ අභියෝග ගණනාවක් මැද ලෝකෙ හැම අපි ඉන්නේ. පාර්ලිමේන්තු බාහිර දූර වගකීමක් ඉෂ්ට කරන්න තියෙනවා. ඒ බාහිර දූර වගකීමෙන් දේශපාලනික, ආර්ථිකමය, සමාජමය හා අනාගතයට අපේ රටේ පැවැත්ම සඳහා ජන ජීවිතයේ දියුණුවට විවිධ මාර්ග ඇති කිරීමට පාර්ලිමේන්තුවේ මැදිහත් වීමේ ජනවරමට තමයි ඒ විශ්වාසය ඇති කරගෙන ඉදිරිපත් වෙන්නේ. මම ප්‍රතිපත්ති වෙනස් කරේ නැහැ තනතුරු සඳහා. මට හැරිලා එක ආඩම්බරයක් කෙනෙක් කියන්න පුළුවන්. විපක්ෂ හිටියයි කියලා ආණ්ඩුව ඇමතිකමකට ගිජු වෙලා යාම අපේ ප්‍රතිපත්තිය නොවේ. ජන අරගලයට හය දීලා ජනතාව ආරක්ෂා කරගෙන පාරට බහින්න ඕන නම් පාරට බහැලා මන්ත්‍රීකම් වලට වඩා රටයි ජනතාව වෙනුවෙන් විවිධ පරිවර්තනයන් සමාජය තුළ ඇති කරන්න හැකියාව මන්ත්‍රීවරු හැටියට ඉටු කරන්න පුළුවන් වුණා. ඒක අබන්ධ විපක්ෂය පිළිගන්නේ නැහැ කියලා කතානායකතුමා කියනකොට සංඛ්‍යාත්මකව අපේ මන්ත්‍රී කණ්ඩායම වැඩි ඉන්නකොට අඩුවෙන් ඉන්න 16 දිනක විපක්ෂ නායකයා කරගන්න කාලේ අපේ යලි දේශපාලන බලයනිය ජයග්‍රහණයට ගෙන ඒමට පාර්ලිමේන්තු තුල කටයුතු කරා. මම හිතන්නේ ඒක ලංකා ඉතිහාසයේ වැදගත්ම පරිච්ඡේදයක්. ඔව් දැන් ඔය අභියෝගයට මුහුණ දීලා අවසානයේ නැවතත් ලැබෙනවනේ අවස්ථාව ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සමග මේ 2019 අලුත් පන්නරයක් ලබා ගන්නවා, අලුත් විදියකට උපදින. ඔබතුමා ඔය කියපු දේවල් සියලුම වාමාංශික දේශපාලනයේ ඇතුලේ තියෙන ඇඟ ඇතුලෙන් මතුවෙන කාරණා තමයි නිතරම කතා කරේ පොදු ජනතාව ගැන. දුප්පත් ජනතාව ගැන අදහස් එන්නේ වාමාංශික දේශපාලනයේ ඇතුලෙමයි. මං හිතුවා ඔබතුමාට මේක එන්නේ ඔබතුමා විදේශ අධ්‍යාපන ලැබුවත් පිය පරම්පරාව හැසිරුණු ආකාරය වෙන්නේ නැති. එදා ඩොක්ටර් එස්.ඒ. වික්‍රමසිංහ, පීටර් කේනමන්, ආචාර්ය එම්.පෙරරා මහතා වගේ සමග එකට ගැටි ගැටි හැදුණු පියාගේ ලක්ෂණය වෙන්නේ ඔය ශරීරය තුළ තවම දුවන්නේ. එහෙමනම් දැන් අපි ඒ කොටස පොඩි කොටසකින් පොඩියෙන් විස්තර කරලා යන්නේ එතන. හැබැයි මේ තරම් ජනහිතකාමී ලෙස අදහස් පාර්ලිමේන්තුවේ මතු කරමින් ජනතාවට වරප්‍රසාද ලැබෙන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙවුවනේ මේ වාමාංශික දේශපාලනඥයෝ ටික. කිසිම තමන්ගේ පෞද්ගලික සුඛ වීරණයක් ගත්තෙම නෑනේ ඔය කිසි කෙනෙක්. අවසානයේ මිය යනතුරු ඒ අයගේ මට්ටම පාලනය කරගෙන ගියේ. හැබැයි ජනතාව මෙම පක්ෂවලට පාර්ලිමේන්තුවේ බලය තුළ නැගියෙන්න උදව් කරන්නේ ඇයි? ඒ අපේ ජන සමාජයේ එහෙම විඥානයක් තියෙන්නේ. මම හිතන්නේ අපේ රට විතරක් නෙමෙයි ලෝකෙ පුරා ආර්ථික සමාජීය වෙනස්කම් රාශියකට භාජනය වෙලා තියෙනවා. ජනතාවට පුළුවන්කම ඇති වෙලා තියෙනවා සමාජයේ විවිධ බලවේගයන් කාලෙන් කාලෙට ඇතිවීම සිදු වෙනවා. පාරිසරික පක්ෂ යුරෝපේ බලයට තිය බලය තීරණය කරන පක්ෂ වෙලා අවුරුදු 30කට ඉස්සෙල්ලා එහෙම තිබුණේ. ඒ නිසා මේ අපේ හිතන සම්ප්‍රදායික සමාජය එලෙසම පවතින්නේ වෙනස් වෙමින් ඉදිරියට යනවා. ඒ අනුව වමේ ජාතික දේශප්‍රේමී සාධකයන් එක්කර ගනිමින් ඇතිවුණු පළල් දේශපාලන පෙරමුණු වලට වාමාංශිකයන් එක්වීම අත්තර මැද ගැනීමෙන් සමාජයේ පරිවර්තනය කර තිබෙනවා. 56 ඓතිහාසික පරිවර්තනයක් එසේ එකමුතුවෙන් වුණා මිසක් එක පක්ෂයක් තනීම කරන්නේ. ඉතින් මේ වගේ උදාහරණ දිගටම අදත් දෙන්න පුළුවන්.
ජයග්‍රහණය කර තිබෙන්නේ ජනාධිපතිතුමාට පාන බින්දුවක් අවශ්‍යයි නීති හදාන්න නීති අවලං ආවට අනවශ්‍ය නීති අවලං කරන්න අයවැය සංවර්ධන සම්මත කරන සංවර්ධන ක්‍රියාදාමය ගෙන යන ඉතින් වමේ මං මුලින් කිව්වේ ප්‍රතිපත්ති ගරුක ආදර්ශමත් වමේ නායකයෝ ඒ යුගයේ කලයුතු නිදහස් සටනේ සටන නිදහස් සටනෙන් පසු ඓතිහාසිකව ඇතිකිරීමේ සටන පැය අටේ වැඩ දිනයක් තිබුණේ ඉස්සර මම සටන් කරා සේවකාර්ථ සාධක අරමුදලක් තිබුණේ නැහැ වෘත්තීය සමිති පිළිගත්තේ නැහැ ඒ සටන් වලින් පරිත්‍යාගයෙන් මගේ පියා මන්ත්‍රී ආසනය අහිමි කරා වැඩ වර්ධනයකට සහභාගී වුණා කියලා බස් වැඩ වර්ධනයේ මේ පරිත්‍යාග ආදර්ශ ප්‍රතිපත්ති ගරුක භාවයෙන් මම හිතනවා සමාජයේ පෝෂණය වුණා මම කම්කරු එමුතුමා දැන් මම මට අභියෝගයක් ආවා පසුගිය කාලේ මේ හම්පුත්තු කිව්වා දැන් කොරෝනා වෛරස් නිසා අපි අඩපණයි අපිට සේවකව අස් කරන්න ඕනේ මං අවසර දුන්නේ නැහැ එයා සමග යථාර්ථයේ සාකච්ඡා කරන්න සිද්ධ වුණා හම්පුත්තුගේ සංගමය වෘත්තීය සමිති කම්කරුව මාත්‍යංශය හැටියට ඒකාබද්ධව කිසිවක අස් කරන්න එපයි කියන රජයේ ප්‍රතිපත්තිය ලක්ෂ ගණන් අය මේ වෙනකොටත් භුක්ති විඳිනවා ඒ මා හිතනවා අර මානසික අර කිව්වා වගේ උෂ්ණ නැත්තම් ඉවදීන නිසා වැඩ කරන ජනතාව වෙනුවෙන්ම වැඩ කරන ජනතාව නැතුව ආර්ථිකයක් හැදෙන්නේ නැහැ කොච්චර කවුරු කිව්වත් සල්ලි තිබුණට හදන්නේ ගොඩනගන්නේ නිර්මාණය කරන්නේ වැඩ කරන ජනතාවයි. විවිධ ශිෂ්ට ඉංජිනේරුවෙකුත් වැඩ කරන ඉංජිනේරුවෝ රැඳී ඉන්නේ. ඒ නිසා අපි ඒක පිළිගෙන වැඩ කළ යුතු ක්‍රියාදාමයක පාලන තන්ත්‍රයන් ගෙන යන තත්ත්වයක් තමයි රටේ ලෝකයේ තියෙන්නේ. ඔව් ඒ ඔබතුමා මම හිතන්නේ කියේ යම්කිසි ලෝකයේ සංවිධානාත්මක බලවේගයන් විසින් මෙම කඳවුර හිතා මතාම මේවට මතුවෙන්න නොදී විනාශය කිරීම ඉලක්ක කරගෙන තිබිලද? බොවිතාන්ත වමේ සහෝදරවරු බොම යථාර්ථයන් පිළිගැනීමටත් අවශ්‍යලිත වෙනවා. ඒ නිසා සමහර විට අපි දරණඩු ප්‍රතිපත්ති වල හිටලාම න්‍යාය ක්‍රියාත්මක භාවයේ ජනතාවත් එක්ක ගමන් කිරීමේ අභියෝග හැම වෙනස්කම් ඇති වුණා. වමේම විවිධ බලවේග අතර වාද විවාද ප්‍රජාතන්ත්‍රවාදී මාවත 56 ඔප්පු කරා කතිර බලෙන් ප්‍රතිගාමී ආණ්ඩු පෙරලන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා අපි හිතන්නේ මේ ලෝක අනිත් රටවල් වල චීනයේ ආර්ථිකය ගොඩනැගීමේ ගමන් මාර්ගය කලින් තිබුණු මුල් යුගයට වඩා වෙනස් කරා. සෝවියට් රුසියාව ආර්ථිකයේ අර්බුද හරහා පාත්තාගෙන යෑමේ අර්බුදේ හරි අර කිව්වා වගේ වම වාමාංශික ශක්තිය න්‍යායන් වෙනස් කරවීම සඳහා සමාජයන් ඉස්සරහට හොඳයි දැන් අපවර මාර්ගය පොඩ්ඩක් වෙනස් කරන ඔබතුමාලා බලයට ඇවිල්ලා මම හිතන්නේ ඔබතුමා තනතුර මේ අලුත් තනතුරට හිඳ ගන්න සමගම විශේෂ ජාත්‍යන්තර කලබල ගෑනියක් අත වෙනවා අපේ ලංකාව ඇතුළේ ගානියා බැරිස්ටර් සිද්ධිය මේක ඉතාමත් බරපතලයිනේ රටක කීර්තියට මෙම මේ රටවල් ඇතුලේ කොහොමද හැසිරෙන්නේ කියලා අලුත් හිතක් වදින්න තිබ්බා ඔබතුමා කොහොමද ඒක රටට හිතවගාමී විදියට විසඳගත්තද මොකක්ද උනේ වෙලෙ? ඇත්ත වශයෙන්ම මෝ බානක මන්ත්‍රණයක් දේරුන් දීලා දවස් කීපයක් මැතලු ඒ ස්විස් තානාපති කාර්යාලයට සම්බන්ධ නිලධාරිතුමියා බොරු චෝදනාවල් බොරු ප්‍රචාරයන් කිරීමෙන් ජනාධිපතිතුමාට රජයට රජයේ අපහසුතාවයට පත් කිරීමේ උත්සාහය අපිට පරාජය කරන්න සිද්ධ වෙනවා. අපි ගමන් ප්‍රජාතන්ත්‍රවාදීව තින් රාජතාන්ත්‍රිකව තානාපති කාර්යාල ඒකට තිගශිලා විරෝධයන් දක්වනකොට අපි ගෙන්වා බොහොම සාධාරණව සාකච්ඡා කොට ඒ වෙනකොට ශිෂ්‍ය ලන්තේට අපේ
පොලිසිය හිටපු ලොකු මහත්තුරෝ කොම් පැනලා ගිහලා ඉවරයි. ආණ්ඩු එන්න එන්න දවසට ඉස්සෙල්ලා දවස්. ඉතින් මේක එවැනි පෙක්නි වැලක එක කොනක් පමණයි. කෙසේ හත් හෝ ඒ තත්ත්වය පාලනය කරගෙන ජාත්‍යන්තර විදේශීය තානාපතිවරු තානාපතිතුමියන් ගේ අදහස් වලට අපේ සත්‍ය ලිදරව් කිරීමෙන් එය පාලනය කරගන්න පුළුවන් වුණා. මේ රෙද්ද බැනියම ඇදගත්තු ආරෝහ පරිණාහ දේහයක් නොතිබුණාට සුද්ධු ඉස්සරහා සුද්ධු නිකන් පොඩ්ඩක් ආවේ නැද්ද යට කරගන්න එහෙම බලන්න. විදේශිකයන් ඇවිල්ලා නොහැකේව කියනවා. ඔබතුමා නිවැරෙන් තර්ජනාත්මක වචන පුද්ගලිකට අම්මට කිව්වේ නෑ, රටට තර්ජනාත්මක වචන කිව්වා. මේ මුණත් මෙහෙම කරන්න ඉඩ තියෙනවා, අපිට වාර්තා කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි ඒවා නොදන්න අය නෙමෙයිනේ. මටත් තැලිලා පොඩි වෙලා ලංකා දේශපාලනේ ජාත්‍යන්තර දේශපාලනේ ඒ උදාහරණත් මං සමහර ඒවා ඒ අයගේ රටවල්වලිනුත් කිව්වා. අපේ මාර්ටන්ශෙලේ කම්මරු අපේ නිලධාරි බොහොම සත්‍යමත්ව මේකේ පෙළගැසලා ඉතින් අර කිව වගේ පිටරටෙන් ආපු බටහිර මාතෘ නොවල මාතෘගේ සාහය ආපසු හැරෙමු. ඕ තවත් සිද්ධියක් තියෙනවා. අපේ ඓතිහාසික බෞද්ධ ජනතාවගේ මුදුන් පත්කඩ වෙන හැටින දළදා මාලිගාව අපි මේකට ඉතාමත් නොහිතූ විදිහට එල්ටීටී ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙනවා. ඉන් අනතුරුව මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු පටන් ගන්නකොට ඔන්න එනෝ වෙනත් ප්‍රශ්නයක් කරගිලා කොහෙන්ද ආවේ කියලා සැක සහිත දෙයක්. මොකද මේ පත්තිරිප්පුව මෙතෙන්ට ඕනේ නැහැ, මේක ඉවත් කරමු කියලා. මොකද මේ සිද්ධිය ඔබ අතෑරියේ මං හිතන්නේ වෙලේ ඔබ ඒකට සටන් කරනවා මේක ඕනේ නැහැ කියලා. මොකද උනේ ඒතර ඇතුලේ? අත වශයෙන්ම අපි ඒ ආරංචි වුණ විකසම අපි වෙන නගරයක ජනතා අතර ගියපු ව්‍යාපාරයක ඉන්නේ. නමුත් අපි නවත්තලා මහනුවරට ගියා. ඒ කපැත්තකින් මේවා වහාම මොකද නිදහස් උත්සවයට චාර්ල්ස් කුමාරයා එනවා කියලා ඉක්මනින් මේක සකස් කළා. හමාර කරන්න ඕනේ කියලා ඉංජිනේරු කණ්ඩායමත් යෙදින්මෙන් නිර්මාණය කරමින් හිටියා. එවැනි කඩේට පො ජනාධිපතිතුමිය චන්දිකා මැතිනේ ඇවිල්ලා බලලා කියා මං හිතන්නේ මට හම්බුන්නේ නැහැ. නමුත් මම මන්ත්‍රි කෙනෙක් නෙවෙයි. නමුත් අපි ගෙන ගියපු උත්සාහය යළි සකස් කර යුත්තේ සියලු අංග සහිත මිස හදිසිය හදන ආකෘතියක් නොවේ. එවලේ බාරව හිටිය අස්කිරිය මහනායක හාමුදුරුවෝ තේවාව මාරුවෙන් මාරුවට අස්කිරිය මහනායක හාමුදුරුවත් මල්ලාත්තේ මහනායක ස්වාමීන් වහන්සේත් හමු වෙලා මේ විය හැකි විකෘතිය වළක්ව ගන්න දැඩි තීරණයකට පැමිණෙන්නට මහනායක හාමුදුරුවන්ට පුළුවන් වීම නිසා මෙහෙන් යගිහිල්ලා වෙන දෙයක් කරන්න හදපු ඉංජිනේරුවරු නිර්මාණ ශිල්පී ආයතන වලට පීලට එන්න සිද්ධ වුණා මහා සංගරවණගේ වචන වලට. පස්සෙ තමයි එහෙ උත්සවය අතහැරලා මං හිතන්නේ පාර්ලිමේන්තු පිටනියද කොහොද නිදහස් දිනේ චාර්ල්ස් කුමාරයෙක් සමරුවා. දෙයනෝ කාලයක් ගත වෙලා හෝ නිවැරදිව තිබුණු තත්වයෙන් එම පූජා භූමිය අපේ රටේ උත්තරීතර භූමිය සිරි දළදා සමිඳුන් වැඩ ඉන්න භූමිය එලෙසම ප්‍රතිසංස්කරණය වුණා. පසු කාලයේ පූජා භූමි මාර නාගරික සංවද ඇමතුමා හැටට මට නිම කරන්න පුළුවන් වුණා. ඒ පිටිපස්සේ තියෙන අවුරුදු 100කට 150කට පැරණි ගොඩරැගිලි වලින් ඉවත් කළ උසාවිය දැන් විලියම් ගොපල්ලම මාවතේ තියෙන භූමි භාගයට ගෙනියලා එහි
पोलट पुराविद्या गवेशन के तिबेन अपे सिंगल रज दवस रज मालिकावे खेरु हेदु वेडुद पुलवे अट तीन दिखे आद कौतुका हर बोधे तीन मम्मी क्या अपे आयट आडंबर हकी ये पेरेदा हतलिस्पंदा इतिहास खेवेनुट अपे रटे अपे अवसान राजधानी उर्मे आरक्षा करन्न मैदिया पुलवांगीम मांगिताने වසා දැම් මේක LTT ක්‍රූරත්වයේ මානව හිමිකම් පිනි පිනි ඝාතනය කළ එක් අවස්ථාවක් හැබැයි ජිනීමා ඒ කඳවුර තුල කතිකාව වෙන්නේ ශ්‍රී ලංකා හමුදාව මානව හිමිකම් කැඩුවාය කියලා මාතෘකාවක් පමණයි මේ සිද්ධියට දැන් වසර 30යි මේ ජුලි 11 වෙනකොට හැබැයි මේ පවුලේ අයට සාධාරණ වුණාද කියලාත් මම දන්නේ නැහැ राशियन अब तुम आगे बोरवट मनार में सोना अपे रटट मंडगा प्रश्न पिल्ले तुम्हें इलाम पार्टिकरानुट ये पेरे महाकमसारी तुम्हें पिल्ले तुरा विनाशरे थिंग मे जिनीवा अपे पुलिस निर्धारित सिधुकल वध हिंसा नगनीर पड़ाते पार्लिमेंट कालिम कथा कर अमानुषिक क्रियादहमे खोटी सांगे कल अपे रजे एक रजे पशुभस पीवरा मेक सिधुकरण ये आगे ऐति आगे हंड जीवात्न आगे हंड जाति अंतर यली साहतिक कर्गभागंड අපි මැදිහත් වෙනවා ඒ ගැන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ප්‍රධාන රජයේ කැප වී සිටිනවා ඒ වගේම අපේ අපි ජිනීවා නුවරදිත් යලෙත් කිව්වා 300,000 යක් කිට්ටු වෙන කොටින්ගේ පැත්තේ ඉඳලා මහා පැත්තට එන්න පටන් ගත්තා ඒ සියලු දෙනාගේ ජීවිත රැක්ක අපේ හමුදාංක ඔවුන් හැම දිනටම සුවය ලබා දී ගෙවත් ගෙදර යන්න පුළුවන් ලෙස ආරක්ෂා කළා උතුම් මිනිස් ගුණ වලින් පිළි පිළින් පෙරණු සමාජයක් අපි වෛරේ පිළිගන්නේ නැහැ. ඒ අපි ජිනීවා නුවර කරුණු සහගතව මහා කොමසාරිස්තුමියට ආයේ වාර්තා හදන අයට සාකච්ඡා වාරවලදී පවසන්නට පුළුවන් කම ඇති වුණා කියා පාන්නට. එවැනි වගේම මහින්ද රාජපක්ෂ නායකතුමාගේ කාලේ කොටි සංවිධානයේ හිරකරුවන් निदास करा फोन कल्ला समाराय बेकरी पावत्तगनेयानो किल्नोच्चे आदि तैंगल मम्म पाम्माट गमां करान पुल्वां का वेती वेती गुना मंत्री वर एककेटने निसा वायरे मतने वे आपे राजे खाटी तु करती बेनने कीन पनिविने तमाई लोके आट तेरू नरगेन निवरदी करवी में खारे आपे ජයග්‍රහණය කරමින් සිටින්න එක සිද්ධියක් ඇතර මතු කරගන්න ඕනේ ඇතර කියවුනේ නැතිඳ මං අහන්නේ අභීත පොලිස් විරුවන් දිගින් දිගටම ඉල්ලා හිටියා සර් අපිට ගහන්න පුළුවන් අපිට අවසර දෙන්න ගහන්න පුළුවන් කියලා නෑ නෑ බලා සියලුම දේවල් මේ සියලුම පොලිස් යටත් වෙන්න මේ වෙලාවේ කියලා අනකුත් යනවා මොකද්ද මේ කතන්දරේ ආ අපේ රජය එවකට තිබුණු රජයන් जनाधिपति वरु गणनावा याटति तिमुनु रजयान
කොටි පරද්දන තීරණේ හරියට හමුදාකන්ට දුන්නේ නැහැ. ඒ තීරණේ ගත්තේ ඒ තීරණේ දුයි දින දුන්නේ ඒක නායකත්ව දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ආරක්ෂක ලේකම්තුමා ආද අපේ ජනාධිපතිතුමා. ඒ තීරණේ කලින් නොගෙන රහස් සාකච්ඡා හවුල් සාකච්ඡා තිබෙන නිසා යටත් වෙන්න පසුබහින්න ඉස්සරහට යන්න එපා ආදී දේවල් සිදු වුණු නිසායි තිස් අවුරුද්දක් අපි දුක් වෙන්නේ. කොම්බෑ කඩුව සෙනවියා වැනි මහා සෙනවිවරුන්ගේ ජීවිත පූජා වුණත් ඔවුන් ඉස්සරහට යන්න සූදානම් වෙච්ච වෙලාවේ යන්න එපායි කියපු නිසායි. ඒ නිසාම තමයි පොලිස් බටයෝ ඔය විදියට ජීවිතක්ෂයට පත් වෙලා ඔවුන්ගේ ලේ ජීවිතය තියෙද්දි අරගෙන හැසරුණු අමානුෂිකම ක්‍රියාවලිය ලෝකයාට හරියට දැනගන්නට සිදු කිරීමයි අපේ යුතුකම. හොඳයි, දැන් අපේ කාල වේලාව අවසන් වෙන නියමිතයි. දැන් ඔබට පෙනුණා යුරෝපීය ඇඳුම් නොඇඳට ජාතික ඇඳුම ඇඟට පොරවගත්තට මේ ආරෝම පරිණාහ දේහකින් එතුමාට ශාරීරික සමානත නොවුනට කරපු වැඩ ටික ගැන දැන් එතුමා කිව්වා. දැන් ඔබතුමාට තේරුම් ගන්න පුළුවන් නැවතත් එතුමා පාර්ලිමේන්තුවට යන්න ඕනද නැද්ද කියලා. අපි හැදුවේ මේ தත්ත්වය ඔබතුමාලට පැහැදිලි කර දීම පමණයි. දැන් කාල වේලාව අවසන්, අපි මේ අවස්ථාවේ සමු ගන්නවා. ඊට කලින් මම කැමති ඔබතුමාට කියන ජනතාවට ඍජුව කියන්න අවසානින් කෙටියෙන් මෙන්න මේ කාරණාව පැහැදිලි කරා මොනවද කියන්න තියෙන්නේ කියලා ආයුබෝවන් කියලා සමු ගන්න පුළුවන් ඔබතුමා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ශ්‍රේෂ්ඨ උරුමයක් ඇති රටට අනාගතය එලෙස ශ්‍රේෂ්ඨත්වයට ගේන්න සංවර්ධන මාවත ජයග්‍රහණය කරදී රටවැසියාට ලබා දෙන්න. අපේ රට පොරොන්දුනාට අපි පොරොන්දුනා. මම විශේෂයෙන් කියන්න අවසාන වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා යළි මලයට ගෙනවිත් අලුත් ආණ්ඩුවක් අපි ගොඩනගනවා කියලා නුගේ ගොඩින් ආරම්භ කළේ පසුබෑමට ලක්වන වෙලා ඇරඹි සටන තවත් ජයග්‍රහණයකට ගේන පාර්ලිමේන්තුවේ ජයග්‍රහණයට ජනතාවට එක් වෙන්න කියලා ආයාචනය කරන්නේ මේ ජයග්‍රහණයට පමණයි. අපි ගත කළ කනගාටුදායක යුගය ආපස්සට විසිකොට අලුත් මාතෘ භූමියක දියුණුවට රට ගෙනියන්න පුළුවන් ආණ්ඩුවක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පොවමන පොහොට්ටුවට ඡන්දය දෙන්න කියන්න ඕනේ. මනාප නොම්බර තියෙන නිසා අපේ මනාප නොම්බර හොයලා ඡන්දය දෙන්න කියන්න ඕනේ. නමුත් ශක්තිමත් ආණ්ඩුවක් රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් ආණ්ඩුවක් ජනාධිපති ඔප්පු කළා දෙනවා. මේ කිටි කාලේදී අපිට ඒ කර්තව්‍ය ඉෂ්ට කරන්න පුළුවන් කියලා එය ජය ගන්නට අත්වැල් බැඳ ගන්න කියලා රටවැසියාට ආයාචනය කරනවා.